අයිබෝවන් සම්මත කලින් සත්‍ය හරියටම කියන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේ කලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 9000 ඉක්මවයි කොවිඩ් වැළඳුණු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට බස්නාහිර පළාතේ පමණක් පොලිස් නිලධාරීන් 199 කට කොරෝනා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසකුත් දිවයිනට සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් අවධානමකට ලක්ව සිටීම බරපතල තත්ත්වයක් බන්ධනාගාර තුලට කොවිඩ් පැමිණීමත් අවදානම් රජී වෛද්‍ය නිලධාරීන් පවසයි සඳුදා සිට රට විවෘත විය හැකි නව සාමාන්‍යකරණය යන සංකල්පයට අනුව කටයුතු කිරීමට හුරුවන්න නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි අමරිකානු ජනාධිපතිවරණේ ප්‍රතිඵල තවත් ප්‍රමාද වන ලකුණු ගෝලීය කොවිඩ් වසංගතය ගැන සාකච්ඡා කරන්න එක්සත් ජාතීන්ගේ විශේෂ සැසිවාරය ලබන මාසයේදී ප්‍රථමින් නවදානීය දේශීය පුවත් වෙත නව කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12570ක් දක්වා ඉහළ ගියා මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර අද උදෑසන වන විට 9000 සීමාව ඉක්මවා ගියා දින කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. එම පුද්ගලින් 0 දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පැලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිත කොවිඩ් පොකුර අද උදැසන වන විට 9096ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව මෙවන විට දැක්වෙන්නේ 12570ක් ලෙසයි. ඉන් පුද්ගලින් 6623 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලින් 5918ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙරට මරණ 29ක් සිදු වී තිබෙනවා. මේ අතර දිවයිනේ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 300කට ආසන්න පිරිසකට මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් නිලධාරීන් 199ක්ම බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් බවටයි වාර්තා වුනේ. පසුගිය අඟහරුවාදා දින කාතන්කුඩි ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. කෙසේ වෙතත් PCR පරීක්ෂණ සිදු කළ අදාළ රෝගියාගේ ආශ්‍රිතයින් 10 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට මෙවැනි විට තහවුරු වී තිබෙනවා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් හික්කඩුව දිවර වරායේ සහ එයවට තෝරාගත් පුද්ගලින් 120 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඊයේ පසුරුවේ සිදු කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 20 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒකේ 648 දරණ ගුවන් යානයෙන් අදාළ පිරිස මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කටුනායක ගුවන්තොටුපළට පැමිණි එම පිරිස PCR පරීක්ෂණින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. පසුගිය ඔක්තෝබර් 4 වනදා සිට මේ දක්වා කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 2550ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම වාහන 382ක් පොලිස් බහරයටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 140ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 26ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර මුහුණු ආවරණ නොපැළඳ සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් කටයුතු කළ පුද්ගලයන් 100 දෙනෙක් අත්අඩංගුවට ගෙන අතර ඊයේ දිනේ තුල පමණක් 18 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. බොහෝ විට සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න පුළුවන්. ඒ විවෘත වෙන අවස්ථාවේදී ලෝකේ දැනට තියෙන වර්තමාන සංකල්පය අනුව අනුගත වෙමින් කටයුතු කරන්න ඕනේ. ඒ සංකල්පය තමයි නව සාමාන්‍යකරණය යන සංකල්පය. මේ නව සාමාන්‍යකරණය යන සංකල්පය
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා යම් යම් නිර්ණායක අඳුල්ලා දීලා තියෙන සංකල්පයක් කොවිඩ් රෝගය තියෙද්දිම කොවිඩ් එක ජීවත් පිළිබඳ සංකල්පය මොද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට තව අවුරුදු 1කමාරකට අසම කාලයක් මේ රෝගය තියෙනවා ඒ රෝගය තියෙන අතරතුර අපි මෙය මර්ධනය කරමින් පාලනය කරමින් ජීවත් වෙන්න අවශ්‍යයි ඒකට තියෙන වැදගත්ම අවි වැදගත්ම උපාංග වන් මුහුණු ආවරණ පැනදීම දුරස්ථභාවයේ තබා ගැනීම අත්පිරිසුදු කර ගැනීම මේ ආකාරයට ජනතාව අනුගත වෙලා කටයුතු කළොත් ඒ මර්ධනය කළ හැකි බව අපේ කලාප රටවල් දෙකක් ඔප්පු කරලා තිනවා ඒ තමයි තායිලන්තය සහ තායිවාන ජනතාවගේ කැපවීම 100%ක්ම කැපවීම අත්‍යවශ්‍යයි මේ රෝගය වළක්වා ගැනීමට ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා කොවිඩ් මර්ධන ක්‍රියාන්විතයේ ඉදිරිපෙළ සේවා සපයන සෞඛ්‍ය හා ආරක්ෂක කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කිරීම ජාතික වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ බන්ධනාගාරය ඇතුළු විශාල පොකුරක් නිර්මාණය වීම ඉතාම භයානක තත්ත්වයක්. ඒ තත්ත්වය මගහැරීම සඳහා අපි හිතනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කරලා තියෙනවායි කියලා. ඊගාට පොලිසිය ආශ්‍රිතව මතුවලා තියෙන පොකුරු දැම් වෙනකොට පොලිස් ස්ථාන ගණනාවක 300කට වැඩි පිරිසක් රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන්ම බොරැල්ල පොලිසිය ඊගාට මාවනැල්ල ප්‍රදේශයේ ඊයේ දවස් තුල වෙඩින් එකක් සම්බන්ධයෙන් මතුවෙච්ච මනමාල ජෝඩුව මේ පොසිටිව් වුණා. මෙච්චර මාර්ගෝපදේශ හදලා තියෙනවා. නමුත් ජනතාව මේ විදිහට වගකීම් විරහිත නම් ඒ අඩුම ගානේ ප්‍රදේශ PHI මහත්තයරත් දැනුම් දීලා නැත්තම් මේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ආරක්ෂකතුමා සපයන්නන් සඳහා නිරන්තර PCR පරීක්ෂණ පහසුකම් ලබා දිය යුතුයි. ඒ වගේම සුළුහෝ රෝග ලක්ෂණයක් ආවොත් කිසිදු බාධාවකින් තොරව PCR පරීක්ෂණ ලක් වෙන පහසුකම් ඒයට දෙන්න ඕන. මොකද ඒ අයගේ ජීවිත රැක ගැනීම මේ මොහොතේදී අපේ ජාතික ප්‍රමුඛතාවයක් වෙලා තියෙන නිසා. මුල් වටේ තිබුණට වඩා වැඩි වගකීමක් සහගත හැසිරීමක් ජනතාවගෙන් මේ වෙලාවේ අපේක්ෂා කරනවා. එළබෙන සඳුදා දින සිට රට සම්පූර්ණයෙන්ම විවෘත විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති නව සාමාන්‍යකරණ සංකල්පයට අනුව කටයුතු කිරීමට හුරු විය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය ඔක්තෝබර් 4 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් 2550ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම වාහන 382ක් පොලිස් බහරයටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 140ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 26ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර මුහුණු ආවරණ නොපැළඳ සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් කටයුතු කළ පුද්ගලයන් 100 දෙනෙක් අත්අඩංගුවට රෝගීන් ප්‍රවාහනය කිරීම ඒ වගේම නිරෝධායන කටයුතු වල යෙදීම මාර්ගයේ මාර්ගබාධක රාජකාරිය වල යෙදීම මේ සියල්ල කරන්නේ අභීත පොලිස් නිලධාරීන් විසින්. ඔවුන් මේ කටයුතු කිරීම ඉතාම සාර්ථකව ඇඳිරි නීති කාලය තුළ සිදු කරා. මාර්ගයේ හිටපු කිසිම පොලිස් නිලධාරියෙකුට මේ ආකාරයට රෝගී වැළඳුනේ නැහැ. දැඩි කතාබහට ලක් වී ඇති ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තවත් ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව ඇති අතර මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල වලට අනුව ඉදිරියෙන් සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්. විරාමයෙන් අනතුරුව නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් පවතින වසංගත තත්ත්වයේ හමු වේ වොද පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු සම්පාදනය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉතාමත්ම හොඳ වගකීමක් ඉටු කරනවා. ඒ වගේම ආරක්ෂක අංශයේ ඉතාමත්ම හොඳ වගකීමක් ඉටු කරනවා. රාජ්‍ය සේවයේ ඉන්න සියලුම නිලධාරීන් වගකීමක් දරාගෙන ඒ වෙනුවෙන් කැප වෙනවා.
එවගේම අමාත්‍යාංශ හැටියට බාරගත් විෂය පතයට අමතරව ඌදුරෙන් රට ජනතාවවත් ගලව ගන්නට අපි අවශ්‍ය කරන සියලු කටයුතු මේ වෙනුවිට අපි සූදානම් කළා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ඊතක්සලාව මගින් සහ ඔන්ලයින් මාර්ගෙන් දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය කරන කටයුතු මේ වෙනුවිට සූදානම් කළා තියෙනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් නොමැති ළමුන් සඳහා අධ්‍යාපන කට්ටලයක් ඒ වගේම අදාළ පාසලට යැවීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම පාසල් පෙළපොත් ටික මේ වන විටත් අපි ආරම්භ කරලා තියෙනවා. පාසල් පෙළපොත් ටික දරුවන්ට ඉතාමත්ම කඩිනමින් ලබා දීමේ ඒ වැඩ පිළිවෙල. රජයේ විසින් ලබා දෙන 5000 රුපියල් 5000 දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ජනතාව අත් වශයෙන්ම දරුව අඬනකොට කිරිපිටි වීදුරුවක් දී ගන්න බැරුව බිස්කට් එකක් දෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා රුපියල් 5000ක් දෙන්න මිලියන 2000 ගාණක් කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කරලා තිබ්බයි කොට තාම බෙදලා නැහැ. එදිනදා ආදායම් ලබන ජනතාවට ස්වයන් රැකියා කරන ජනතාවට 5000 ලෙවකන්නේද? ගිය පාර වගේ මේක මුළු රටටම බෙදන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ වැඩිම ස්වයන් රැකියා කරන කට්ටිය ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේත් ගම්පහ දිස්ත්‍රික්කයේත්. ඒ නිසා මේ පාර මේක බෙදන්න තියෙන්නේ කොළඹ සහ කළුතර ගම්පහ දිස්ත්‍රික්කවලටත් ඒ වගේම මඩකළ කොටසකටයි කුරුණෑගල කොටසකටයි. ඒ නිසා මේ රුපියල් 5000 මදි අවම වශයෙන් මේ එදිනදා ආදායම් ලබන ජනතාවට රුපියල් 15000ක්වත් ලබා දෙන්න. ගෙදරදී මැරිලා PCR එක පොසිටිව් වුණාම කෝ පුච්චනවා. හැබැයි කොවිඩ් වෙන්න ඒ නිසා ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරන්න කැමති මෙහෙම බොරුකාර අමානුෂික කණ්ඩායමක් බවට පත් වෙන්න එපා. මැරිච්ච කෙනෙක් පෙට්ටිය දාලා අඩි 6ක් වල දැම්මහම කොහමද කොවිඩ් බෝ වෙන්නේ? එනිසා විද්‍යාත්මක කරුණුයි කියලා ඉවරලා කියලා මේක වහන්න එපා. මොකද එහෙනම් මුළු ලෝකෙට මේක කාරණයක්, ලංකාවට තව කාරණයක් වෙන්න බෑනේ. රට තුළ දැඩි කහ හිඟියක් පවතින අවස්ථාවක ඊට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පස්වන පොදු සේවා කරන්දිණිය කඳවුරේ නිලධාරීන් විසින් සිය කඳවුරු භූමියේ කහ වගා කිරීම ආරම්භ කර තිබෙනවා. කහ කියන්නේ ඉතාමත් ඉහළ විෂබීජ නාශක ගුණයෙන් යුත් ආයුර්වේද ඖෂධයක්. ඒ වගේම අප නිවසේදී පිසින ආහාර සඳහා නැතිවම බැරි කුළු බඩු වර්ගයක්. කෙසේ වෙතත් COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමගම රට තුළ උග්‍ර කහ හිඟියක් ඇති වුණා. මේ සඳහා රජයෙන් උපරිම සිල්ලර මිලක් හඳුන්වා දීමටද කටයුතු කළා. පසුගිය කාල සීමාව තුළදී බොහෝ පුද්ගලයින් නීති විරෝධී ලෙස කහ වෙළඳාමේ නිරත වූ අතර ආරක්ෂක අංශ සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී එම වෙළඳුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අසන්නතම සිදුවීම වන්නේ නාවික හමුදා විසින් වයඹ සහ උතුරු මැද නාවික විධානයන්හි සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනීමට උත්සාහ කළ කහ ටොන් 4ක් සමග සැකකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවට ගැනීමයි. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් තුළ පවතින කහ හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පස්වන පොදු සේවා කරන්දිණිය කඳවුරේ නිලධාරීන් විසින් සිය අක්කර 2 මාර්ග පමණ කඳවුරු භූමියේ කහ වගා කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කන්දනාරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුන් මෙලෙස අදහස් පළ කළා. තේ, පොල්, රබර්, කුරුඳු ඇතුළු සියලුම ද්‍රව්‍යයන්හි මිල වවන්නාට ඉතාම ශක්තිමත් වෙන විදියට ඉහළ ගිහිල්ලා තිබෙනවා. අපි කෙටි කාලයකට මේ අපහසුතාවයන් විඳ දරා ගනිමු. එක කරන්නේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, අපේ වෙළඳපොළ ශක්තිමත් කරගෙන, අපේ විදේශ විනිමය ඉතුරු කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා. මෙට්‍රික් ටොන් 7300ක් විතර අවශ්‍යතාවයෙන් පහුගිය අවුරුද්ද බැලුවාම මෙට්‍රික් ටොන් 2000කට අඩු ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සහ කහ බීජ ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ රටේ කහ වලින් ස්වයංපෝෂිත කරගන්න. මේ දිනවල දිවයිනට බලපෑ ඇති අයහපත් කාලකුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. නාවලපිටිය ප්‍රදේශයේට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාපතනයේ හේතුවෙන් එම නගරය ජලයෙන් යට වී තිබුණා. මේ හේතුවෙන් නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බස් නැවතුම්පළ සිට නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන දක්වා වන ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මෙම නගරයේ වෙළඳසැල් නාවලපිටිය පොලිසියේ පිවිසුම් මාර්ගය සහ නාවලපිටිය නගරයේ ඉන්ධන පිරවුම් හලද ජලයෙන් යට වී තිබුණා.
මේ අතර නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මඩගාල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. පසුව නාවලපිටිය නගර සභාවේ සේවකයන් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරීන් එක්ව මෙලෙස මාර්ගයට කඩා වැටී තිබූ ගස කපා ඉවත් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ. මේ අතර දිවයිනේ බස්නාහිර නැගෙනහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟී වේගය පැයට කිලෝමීටර 10ත් 20ත් අතර විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩමක ගල්ලෙනක් තුල අනවසර කැණීම් සිදු කළ ස්ථානයක තිබී පුද පූජා පැවැත්වීමට යොදා ගන්නා ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ දඹුල්ල බීට්ටු වන නිලධාරීවරයාට ලද තොරතුරක් මතයි. රටේ කොරෝනා වෛරස තත්ත්වයේ පැතිරියාම පාලනය කිරීමේ අරමුණෙන් ප්‍රදේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන తాවකාලික වසා දැමීමට පසුගියදා රජයේ තීරණය කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත මේ ආර්ථික මධ්‍යස්ථාන තොගවැළඳාම සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ව්‍යාජ නිධානයක් පෙන්වා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 24ක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මතයි. පසුගිය සැප්තැම්බර් 7 වනදා ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගයේ විභාග කටයුතු අදින් අවසන් වනවා. එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිතුරු ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.